ර සතුරන්ට ගතන ොහැකි බැවින්ந்து, සමතාදී ගුණයන්ට ආධාරමන බැවිந்து? පරලො என කල්හි තමහා என බැවිந்த. සීල ධනය බාහිර ධනය ඉක්මවාසිරන්න බවයි සම්බුද්ධ දේශනාව. සැදැහතුන ඔබ ේශ්‍රවණය කිරීමට බලාපොරත්තුවන ධ්‍රමදේශනාවත් සීලවන්තව ඔබගේ දිවිමග සකසාගෙන දෙලවජයගන්නට ඔබහට මහෝපකාරීවේවායි ප பிர්‍රර්ථනා කරමින්. ඔබ අපකිරහියානු கම්පාාව, බෞද්්‍යාරූපවාහිනයේ මේ පෑරණියමිත, දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යාරූපවාහිනී මැදිරියයට වැඩමකළ, පූචපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාරපූරකව පිළිගනිමුෝ, සාධෝසාතෝසාතෝ. මෙමතර්ම දේශනාව සඳහා සැහැති දායකත්වය ලබාදෙනවා නදුර මහබෙල්ලන මහවත්ත පදිංచි NW මංගලසිරි මහතා ඇතළු චමින්ද නිශාන්තපුතනුවන් ජානක නිශාන්තපුතනුවන් ප්‍රයාාණි කුළතුங்களල එලළිය සහ සුජීවා රුදුරි ෝලේලිය සමන්තාචකවාලේ අත්‍රගචන්තුදේවතා. සද්ධම්මං මුනිරාජස්සේ සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාගතස්ස සබnnyුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස්ස ගතස්ස සබ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ ධම්මිසු අපටිහතඥන චාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාර දස්ස ස් ස තොත්තමස්සෙ ධම්මිස්සරස්ස දම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාගතස්සෙ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් මේ අවස්ථාව දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගණ්ඩත් ඒ නිවැරදි වුණ මෙලොව ජීවිතේ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එආආකාරයෙන්ම මුදුන් පත්කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවනා නිසන්සයත් මේ ජීවිතයේ මෙතෙක්කල් ඔබ විසින් රැස්කරගත්ත සියලුම කුසල ධරමයන්ගේ ආනිසංසයත් හේතුවේ වා කියල ප්‍රාර්ථනා කරමු. පනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ ධම්ම පදපාලයේ පුප්ප වර්ගයට අයිති වන භාගිතුන් වහසගේ ශ්‍රීමොකහෙෙන් දේශනාකොට වදාලෙ තවත් උතුම් ගාතාරතනන් දෙක්. ඒ ගාථරතනන් තමයි න පුප්ප ගන්දෝ පටිවාතමේතිී න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්දෝ පටිවාතමේතිී සබ්බා දිසා සප්පුරිසෝ පවාති චන්දනං තගරංවාපී උප්පලන් අතවස්සිකී ඒතේ සං ගන්ධ ජාතානං සීලගන්දු අනුත්තරු මෙ ගාතාවන්ගේ සරල තේරුම තමයි නපුප්ප ගන්දෝ පටිවාතමේති නචන්දනං තගර මල්ලිකාවා භාගිතු නහස දේශනා කරනවා මල් සුවඳ මල් සුවඳ කියල කිය හම සඳුන් කපුුරු, දෑසමන්, බෝලිද්ද තුවරලා මේ අධී තාම සුවඳෑ ඇතිමල් මෙ මල්වල සුවද කවදාවත් උඩුසුළඟට හමන්නේ හෑම සුවඳක්ම යටිසුළඟින්ම හමාගෙන යනවා. එනිසා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහසගේ අහනව ස්වාමීණී උඩුසුළඟට හමන මොනම සුව දක්වත් මේ ලෝකෙ නැද්ද කියලා භාගිතුන් වහස දේශනා කරනවා ආනන්ද සත්පුරුෂයන්ගේ සිල් සූහඳ උඩුසුළඟට විතරක් නෙමෙයි හැම දිසාාවකටම හමනවා කියලා මල් සුවන්දට වඩා සිල් සුවන්ද දස දිසාවී පැතිරිලායනෝ. එක තමයි මේ ගාථාවල සරල තේරුම මේවාගේ ගාතාරත්නයක් දේශනා කොට වදාලිහි අග්‍රෝපස්ථාවක ආනන්දයන් වහන්සේගේ ප්‍රශ්නයකට උත්තරයක් කෙටියේකට. ඒ ප්‍රශ්නයේම තමයි මෙ නොයෙක් සුවඳ මල්වල සුවන්ද යටිසුළඟින්මයි ස්වාමීණි හමන්නේ උඩුසුළඟට නොහමනවද හමන් ඇද්ද කිය ඇහූ හම දේශනා කොට වදාල්ලේ සත්පුරුෂයන්ගේ සිල් සුවඳ තමයි දසදිසාහිම පැතිරෙන්නේ ස්වාමීනයේ කාරණාව මට වැටෙන් හැටියට තව ිකක් පැහැදිලි කරලා දෙන්නකිල කිය හම බුදුරජාණන් වහන්සේ දේශනා කරන වානන්ද යම් ස්ත්‍රයක් වේවා යම් පුරුෂයක් වේවා මනාව තෙරුවන් සරණ ගිහිල්ලා. උතුම් වූ පංචසීලයේ ආරක්‍ෂා කරගෙන දානාදී පිින්කංද කරගෙන. උපෝසතාදී දිනයන්නේ උපෝසතසිල් සමාදන් වෙමින් මනාව සීලය ආරක්‍ෂා කරගෙන ධනය සම්පූර්ණ කරමින් යමෙක් ජීවත්වෙන වනම් ආං ඔවුන්ගේ සීලයේ ඇ ඔවුන්ගේ සිල් සුවද යටිහුළඟින් විතරක් නෙමි උඩුසුළඟට ද විතරක්නෙමේ දස දිසාවී හාත් පස පැතිරල යනෝ කියලා. ඒ කාරණාව සඳහන්කරමින් තමයි අර මාතෘකා කරගත්ත ගාතාරත්යෙන් දේශනා කට වදාලි. ාගතු හසේ ගාතාරථනයක් මෙහෙම පැහැදිලි කරලා දේශනා කරනකොට විශේෂයෙන් සඳහන් කර නොම සීලයේ කොයි තරං උතුම්ද කියන කාරණාව සිල් කියහම මෙ සාාසනය අපට සීලයේ එකක ප්‍රබේද වසයෙන් දකිින්ඩ තියෙනවා පන්සිල් තියනවා අෂ්ටාංගුපු සත සීලේ තියනවා නවාංග පෝසත සීලේ තියෙනවා ගෘහස්ත දසසීලයේ තියෙනවා සාමනේර දසසීලේ කියල නැවත වෙනම සීලයක් තියෙනවා එක වෙනම කියල කියහම දසසීලයේ එකම තමයි නමුත් සාමනේර සීලය ගෘහස්ත දසසීලේයට වඩා වෙනස් වෙන ස්වභාවයක් තියෙනෝ එනිසා ගෘහස්ත දසසල් රකින්නාට වඩා සාමනේයට සීලයේ ආරක්ෂා කරන කෙනා උන්වහසේ බොහොම උසස්. ඊට අමතරව දෙවියන් බමුන් මරුන් සහිතලූක සියලු දෙනාගේම වන්දනාවට පාත්‍රවෙන අති උතුම්ම සීලයේ තමයි උපසම්පදා සීලේ කියල කියන්නේ එතට මේ විදිහයට සීලයේ ප්‍රබේද ගණනක් තියෙනවා ගණනාවක් තියෙනවා. යම් කෙනෙ මේ උසස්සිල් ප්‍රගුණ කරන්න බලාපොරොත්ව වනානං ජීවිතයි. මෙන්න මේ මුල් තැනින්ම තමයි ඒක පටන්ගණ්ඩි වෙන්නේ. එකග පන්සිල් අමතක කරලා වෙන කිසිම සීලේකට යන්න බැරුවයෙනවා. තිසරණ මේ කාල් නං බුද්දුවොත් පාද කාලයක් නිසා මනත් තිසරණය එක පිහිටින එක අපට සුළු පටු ආරක්ෂාවක් නෙමෙයි යම් කෙනෙක් ගාව නිවැරදිවම තිසරණ සරණ තියෙනවනම් එයායට ලැබෙන ලාබේ කොහොමද සඳහන් කලි ඒකේචි බුද්ධන් සරණන් ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් පහාය මානුසං දේහන් දේවකායන් පරිපූරය සන්ති යම් කෙනෙක් බුදුන් සරණ ගියානං තිසරණ කලගෙන එකනේ බුද්ධන් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි, සංගන් සරණං ගච්ඡාමි බුදුන් දහම් සගුන් සරණයම මේක ශේෂයෙන් සඳහන් කරනවා යම් කෙනෙකුට පුළුහං වුණොත් බුදුන් සරණයන්ඩ හරියටම දහම් සගුන් නිකම්ම සරණ ගියා වෙනවා කියලා අමුති සරණයන්ඩ දෙයක් නෑ එතොට මේ ලෝකෙ යමෙක් නිවැරදිව බුදුන් සරණගිහිල්ලනම් මේ කතා කරණ පන්සිල් රැකිනවනන් කියලා නෙමේ බුදුන් සරණ ගියා නම් තිසරණ මත පිහිටියානම් ඒකේචි බුද්ධන් සරණංගතාසේ යමික් භාගිතුන් වහන්සේ සරණ ගියානං නැතේ ගමිස්සන්ති අපායභූමින් ඒ පුද්ගලයක් කවදාවත් මේ ජීවිතය ආය අපායකනං යන්නේ නෑ දැන් තේරෙනවාද මොනතරම් රැකවරණක් තියෙනවාද කියලා ඒ කාලේ අපි නිතර නිතර කතා කළේ සෝවාන් වහන්සේ සතරාපායෙන් මිදිලා ඉන්න බවනනි. සෝවාන් වහන්සේ කොහොමත් සතරපායි මිදිලා ඇය කවදාවත්ම සෝවාන් වහන්සේ සතරපායට යන්නෙත් නෑ ඉති එහෙමන අපටත් සෝවාං නූනොත් මේ සතරපායට යන්ඩම වෙනවද එහෙම බයක් ඇති වෙනවන අමතින් සෝවාං නූන කියල කියන්නේ නිරේටයන්ඩ ඉඩකඩ ඕන තරම් විවෘත වෙනවා කියන එකයිසිහය ප්‍රඥාව මනාව පවත්ව්ඩ ෝන එකයි ට යම් කෙනෙක් මනාව තෙරුවන් සරණ ගිහිල්ලනං. අං ඒ පුද්ගල යට තියෙන රැකවරණය තමයි. යමෙක් බුදුන් සරණ ගියානං නැතේ ගමිස් සන්ති අපායභූමින්. ඔහුට කවදාවත් අපායටනං යන්න සිද්ධ වෙන්නේ නෑ. මේ ජීවිතෙන් මැරුණට පස්සේ මොනම හේතුවක් නිසාවත් ඔහු අපායක යන්නේ. ඊළඟට සඳහන් කලා, මනාව බුදුන්සරණ ගියපු කෙනා එකනෙ පහාය මානුසං දේහන් මනුස්සකයිෙන් ප්‍රාණවාය යම් දවසක ඒ මනාව බුදුන්සරණ ගීපු කෙනාගේ ශරීරයෙන් ඉවත් වෙනවද. දේවකායන් පරිපූරෙස් සන්තිී ඇහි පිල්ලං ගහන මාත්‍රයට ඔහු දෙවූ පිරිසපුරෝණව කියලකනවා. යමෙක් බුදුන් සරණ ගියා නං යන්නෙ නෑ අපායට මනුස්සකයිෙන් ප්‍රාණවායුව ඉක්ම යනවාත් එක්කම වහා මහු දෙවියන් අතන පහලවෙනවා. බුදුන් සරණ ගියානන් එම තන් තෙරුවන් සරණ ගියන්නම් ඊළඟට සඳහන් කළේ උතුම් වූ පංචසීලයක්ත් ඒ පුද්ගලයා ආරක්‍ෂා කරගන්න වනන් ඔහු සාංසාරිකව සකස්කරගන්න රැකවරණය මහත්ය කියල කියන්න බෑ පන්සිල් ආරක්ෂා කරනවා කියල කියන්නේ මෙ සංසාරට මනවු රැකවරණෙක් නේ. බාගිතු අහස දේශනා කරනවා අපි කාටවත් ගහල කපල කොටල හිංසාවක් කරලා මරල නැත්තම්. මෙ සංසාරී අති දීර්ඝ කාලය එවන් දුක්වලට මූන පා්ඩ වෙන්නේ නෑ වර්තමානත් අපි වන තරන් කපලා කොටල්ල ඉරලා මරල දාපුතැන් පිළිබඳ ඕන තරන් ආනෝ නමුත් සඳහන් කරනවා මෙ මනා පංචසීලයේ මත පිහිටන වනන් එහෙම කරදරයක් වෙන්නෙ නෑ කියලා හැබැයි දැන් මෙච්චර කාලයක්ම පන්සිල් ආරක්ෂා කරන්න නැතුවඉදලා කෙනෙක් අදඉඳල පටන්ගත්තුත් පන්සිල් ආරක්ෂා කරන්න ැ මොතේ දල සිල් ආරක්ෂා කරනවා කියල පටන් ගත්තොත්. අනිවාරයෙන් ඒ කුසල කර්මය නිසා මේ පුද්ගලයා සංසාරයේ විඳින්ඩ තියන අරවගේ දුක් ගෙහැටවලින් විදෙනවා කියලා කියන්නේ නෑ. එකට හේතුව මේ ජීවිතයනං ප්‍රාණගහතාදී අකුසල්ලලින් වැලකුණා. නමුත් පෙරජීවිතයේ මං මොන වගේ ප්‍රාණගහතකරපු කෙනෙද කියල මොව දන්නේ. ආ ඒ අකුසල කර්මය මට ඉදිරියට විපාක දෙනවා සාමාන්‍යින් ආත්ම සිය ගණනක්වත් විපාක දෙනවා එක තමයි ස්වභාවේ ආංහෙම කාලාන්තරයක් විපාක දීගෙන දීගෙන ඇවිල්ලා නමුත් අපි මේ ජීවිතය අද ඉදර කවදාවත් සත්තු මරන්න නෑ නමුත් මේ අතීත කරර්මටික තමයි දැනට මේ පලදමින් පල දෙමින් තියෙන්න්නේ ඊළඟට මේ කුසල කරමය විපාක දෙන්නඩ ගත්ත හම අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගණනකට කවදාවත් අපි ආසරණ කරන්න බැරුවනවා අපි අනුන්ගේ තාඩන පීඩනුවලට පත්වෙන පුද්ගලය බෝට පත් කරන්න බැරුයනවා අකාලේ මරණයට පත් නොවෙන අය බවට පත්වෙනවා අහල ති නොනේද මහා ධර්ම පාල ජාතකී තර අපූරු රණාවක් ද පැහැඳලි කරන්නේ. දිසාපාමොක් ආචාරිවරයගේ පුතා හදිසියම මරණයට පත්වෙනවා. තොට මේ ධර්මපාල කුමාරයා ඒක අහලා ඔහු මැරුණ කියන කතාව අහල කුමාරය කියනවා අපේ පවුලිනං කවුරුවත්. අකාලි මැරෙන්නේ නෑ. ඉති අන්තිමට දිසාපාමක් කාචාර්වරයඔහුගින් විස්තරා. ස්තරහපොම කියනවා ප්‍රාණගහත කරන්නේ අපි කියලා මේක ඇත්ත නැත්ත හො ැන්ඩුවනනිසා පාම කාචාරිවරයා දවස් කීපයක් ශිෂ්‍යන්ට ඉගැන්වීමේ වගකීම විශේෂෙන් ධරම පාලකුමාරයට පනව පවරලා යන්න කොහෙද කියන කාරණාව නොකයා අතවැශයකුත් එක්ක ලුවෙකුගේ ඇ කෝටු ටිකුත් මල්ලක දාගන ධර්මපාල ගම හොයාගෙන යනවා මේ ගමටම ධර්මපාල ගම කියලගැනීමේ පවුල නිසා ධර්මපාල ගම හොයාගෙන ගිහිල්ල ධර්මපාල ආචාරිවරයට කතා කරල මේ ධර්මපාල කුමාරයා මෙන මෙහෙම කතාවක් කියනවා දර පාලකුමාරයගේ තාත්තර කතා කරලා ආගේ තොරතුරු කතා කරලා පාදෝනය කරලා වාඩිබෙන්ට තැන් හදල දුන්න හම වාඩිවෙලා කියනවා මෙ ධර්මපාලෙකුමාරයා හදිසයේ මරණයට පත්වුණා සිදතුමගේ හිත හදල කියන්නේ දුක්වෙෙන්ඩෙපා සංස්කාරයන්ගේ ස්වභාවේ අනිත්‍යයයි ඉපදනොත් මැරෙන්ඩම ඕනේ කෙනෙකුට මැරෙන්ඩ නති වයසක් නෑ ළමාකාලි තරුණ කාලේ බාලකාලි ෝයම කාලක කෙනෙක් මරණයට පත්වෙනවා ති මේ කාරණනා ටික ඔක්කොම කියලා හිත නිමලා මෙකියන්ඩ ආවි ඔබේ පුදත් හදිසියේ මරණයට පත්වනා. අපිඒ දේහය ආදාහනය කෙරුවා. පුතා මැරුණ කියන කාරණාව. ා ඔබ කිය ඇ බ්‍රහමණතුමන කියල ඇන්්ඩයි මේ යාවි ඉති පුතා අකාලි මැරුණ කියල කියනකොට ධර්මපාලතුමා හයියෙන් හිනා වෙඩ ගත්තා එදොට අහන ආචාර්වරයා ඉහිනා වෙන්න විශ්වාස නැද්ද ධර්මපාලතුමා කියනවා වෙඩ බෑ ආචාර්යතුමනි වඩ බෑ මේ පවුල කෙනෙක් අකාලි මැරුණ කියලකිවොත් එක පිළිගණඩ බැරි කාරනවා ආචරර කියන මම හිතුවා ඔහොම වෙයි කියලා හැබැයි ඒක දැනගෙන මම ශාක්කීෂී අරංආවා අරත්ථවැසි පුරුෂයට කියනවා ගණ්ඩ කොශාක්ෂිටි කෙලියට දැ මේගොලු ගෙන්නලා තියෙනයි ලියකු ගැට කෝටු ටිකක් දැකර මේුට තියෙන වැටකෝටු කැල්ලෙන් ඇල මේ ධර්මපාලකු මාරය ගැටකෝට මේක දැකලා මාලිගා වින්න දාසයෝපවා හිනාවෙන්නගත් න්මට දිසාපාම ආචාරිවරයට කරකයාගන්න දෙයක් නැතුූගිය. බැරිත නාචාරිවරයා අහනෝ ඇත්තටම ශ්‍රේෂ්ටයි ධර්වපාලෙකු මාරය මැරුුණෙ නෑ. නවත් මගපුතා මැරුණා. ධර්මපාලකින් තමයි දැනගත්තේ එ මේ පවුලි කවුරුවත් අකාලි මැරෙන්න්නේෙ නෑ කියලා. හැබෑවට මේ කතියෙන රහසම කද කියලෙහවා. ආං ඒ වෙලායි මතක් කළා ආචාර්තුමනී පරම්පරා ගානක් අපි ප්‍රාණගහතයෙන් එක දිගටම වැලකිලා එන පිරිස ආංගේ ආනිසන්සේ නිසා අපේ පවුල්වල කවදාවත්ම කවුරුවත් අකල් මරණයකට ගොදුරුවවෙන්නේ නෑ කියලා එදට කාලයක් තිස්සේ ප්‍රාණගහතයෙන් වැලකිලා එන නිසානි එදට අදම ප්‍රාණගහතයෙන් වැලකුණා කියලා පලිකරපු අකුසල්ොල විපාකයේ මේ ජීවිතය එන්න නෑ කියල කතාවක් නෑ ජීවිත කීපයක් එක දිගට සිල් රකන්ඩ පටන්ගත් හම තමයි යානිසන්සේ ලැබෙන්ඩ පටන්ගන්නේ. ඉති ඒ නිසා භාගිතු ොහස දේශනා කරනවා යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රයක් මනාව තෙරුවන් සරණගිහිල්ලා. පන්සිල් ආරක්ෂා කරගන උපෝසත දවසයේ නො උපෝසත සීලයන් සමාදන් වෙලා සිල්වත්ව ගුණවත්ව කටයුතු කරනවනම් ආං එවන් අය මේ ලෝකට බොහොම ශ්‍රේෂ්ට සත්පුරුෂිූ අන්න එවන් අයගේ සිල් සුවද දස දිසා වීම පැතිරෙනව කියලා. එහෙම සඳහන් කරමින් තමයි මේගා තරත්නය දේශනා කළේ එදුර අපේ භාගිතුන් වහන්සේ මේ ගාථරත්නයන්ගෙන් සීලයේ ගැනම ඔප්නයංගවා සීලේ ගැනම කතා කළා සීලයේ වටිනා කමම දේශනා කළා පින්නතුනිී භාගිතුන් වහසේ මේ කාරණාව විස්තර කරනකොට අපට තේරුම් ගණ්ඩ බැරි හිතාගණ්ඩ බැරි තරන් ඉතා සියුම් තැන්ක් පවා පැහැදිලි කළා අංගේ පැහැදිලි කරනකොට භාගිත වොහස මන අවදේශනා කළා. මේ උතුම් සීලයේ යම් කෙනෙක් මැනවින් සුරක්ෂිත කරඩ තීරණය කරයිද. එවන්ඌූ පුද්ගලයෙක්. මේ ලෝකෙ කොයි තරං ශ්‍රේෂ්ට ද. ඔක පැහැදිලි කරන්ඩ අතීත කතාවක් සිල් රැකීම පිළිබඳව උනන්දු කරන්න ලියවිච්ච කරුණු අතර. සඳහන් වෙලා තියෙනවා. ගද මේ අතීත කතාව පිරිසක් නැවක නැගලා වෙලදාම යනෝ මේ නැවේ හත්සීයක් විතර පිරිසයින්නවා එකන විශාල නැවක් නවත් මුහද බැදට යනකොට මේ නැව කුණාටුවකට අහුවෙලා රුවල් නැවුුණේ කුුණාටුවකට අහුවෙලා ද මුහුදුපත්තෙන්ට එෙන්නේ රුවල් එෙ ොක්කොම කැඩිලා සියලූම දෙනා කෑගහනවා වැලපෙනවා අඩනවා වැටෙනවත් තම තමන්ගේ ඉෂ්්‍ර දේවතවරු ගැන කියනවා තමන්ගේ ගුරුරු ගැන කියනවා ඥාතිීන් ගැන කියනවා එතව මොහොතින් මැරැන්ඩ ඉන්න පිරිස. එ නැවට ටිකටික වතුරේනවා මේ අතරේමිනේ හත්සීයක් ඉන්නවා එකම එක පුද්ගලයක් විතර වෙන දේදිහා හොඳ සිහියෙන් බලාගෙන ඉන්නවා. කිසිීම කෑකෝ ගැහිල්ල නෑ එතවට අර පිරිස මොහු දැකළ පුදුමයට පත්වෙලා මොහුගෙන් අහනෝ ඇයි ඔබට බය නැද්ද මැරෙන්ඩ බය නැද්ද එහ මැහූහම ඔහු කියනවා දැම් බයවුනාගල කරන්ඩ දෙයක් නෑනේ මමත් බයිවෙලා කැහැගහන්ඩ පටන්ගත්ත කියලා මේ නැව ගිලන එක නවතින් නෑන්නේ නැව ගිලෙන එක නවති නොනං කෑගහඩ තිබ්බා එන්නදැ කෑගහල වැඩක් නෑ දරබට බය නැද්ද මරණය ගැන නෑ මට කිසිීම බයකුත් නෑ මරණය ගැන අර පිරි සහනවා ඇයි ඒ කොහොම දෙහෙම කියන්නේ ඔහු කියනවා මං මනාව මැරන්ඩ ලෑස්තු වෙලා සූදානන් වෙලා ඉන්න කෙනෙක්.ඒ නිසා මට කිසිම බයක් නෑ හේතුව මං අදත් මේ වතාවේ නැවුනැන්ගේ සංගෙහට දන්දීලා දෙවි හිමියෙන් ආරක්ෂා කරන පංචසීලය පිළිබඳවෝ කාරණාව නැවතාවර්ජනය කර ලත හවුරු කරගෙන මම නැවුනැන්ග මංගාව මනා සීලයක් තියෙන නිසා මරිච්ච ගමන්ම මං හොඳ තැනක උපදිනවා මගේ ජීවිතයේ ශක්ති ප්‍රමාණයෙන් මම දන්දීල තියෙන නිසා ඟාත්ම මට හම්බෙන බවභෝග සම්පත් ඉතාම ඉහලයි කියන කාරණාවත් මං හොදාකාරෝ දන්නවා කියන කාරණාව සඳහන් කරමින් මනාව සියලයාගේ ආනිසන්සේ පැහැදිලි කළා භාගිතුන් අහසේ දේශනා කරනවා දැන්ර නැවේ පිරිස අර මරණයට බයනැතුව ඉන්න පුද්ගලයට ආරාධනා කරනවා අනේ බයනැතුව ඉන්න ක්‍රමී අපිටත් කියල දෙන්න කියලා මරණය දැකදැක බයනතුව ඉවසන ක්‍රමය අපටත් කියල දෙන්ට ඉට සඳහන් කළ පුළුවන් සූදානංවෙඩය එකට ආගහෙම කියලා මොනෝද සියල්ලු දෙනාට කියල දුන්නේ දිවිහිමියෙන් පන්සිල්ලා ආරක්ෂා කරන්නට රපුද්ගලය කියනවා දිවිහිමියෙන් පන්සිල්ලාකින්ට නිගල කියන අපිට සිිල්දෙන්න්ට කියලා. අත්සීයක්න පිරිස සීය සීය හතකට බෙදවා. පලවිනිසීයට සිල් සමාධන් කරනකොට නැවට වතුරෑවිල්ලා ගොප් හැටේගාවට වල්ලු කරගාවටනකං නැවේ වතුර. ඒසීයට සිල්දී ලයින් කරලා දෙවනිසීයට සිල් දෙනගොට දනහිස ගාාව වතුර. තුංගවැනිසීයට සිිල්දනකොට ඉනගව වතුර. හතරවිනිසීයගට සිල්දෙනකොට පපුූගාාව වතුර. පස්සනිසීයටට හැවිනිසීයට සිල්දෙනකොට බෙල්ලගව වතුර අන්තිම සීයට සිල්දනකොට යන්තං වතුර කටට පෙවැෙන්ඩ වන්න මෙන්න කියන මට්ටම. හදගොල්ලටම සිිල්දන්නා. මොහොති නැවගිලුනා. සියලු දෙනාම මුහුදු බත්වෙලා ගරා. නමුත් මේ ජීවිතයෙන් සමුගන්නවත් එක්කම සඳහන් කරනවා සුගතිය පහලමෙනවා සෙල් රකිෙන කෙනාට තියෙන සුවිශේෂී යානිසංසේ. අර පිරිසත් නැවගිලිලා මරණයට පත්වෙනවත් එක්කම සියලු දෙනාම සක්ක දේවේන්දරයන් ගේ දදිවිය ලෝකි උපත්තිය ලැබවා. එකැ තෞති සාව ඉපදුනා. සඳහන් කරනවා ඉපදනකොට මේ සියලු දෙනාම එකම තැන ඉපදුනා කියලා. හැමෝටම වෙනවෙනම වෙනවෙනම දිව්‍යමයේ මාලිගා තියනවා. මේ ගොල්ලන්ට පන්සිල්ල බල දුන්න ගොල්ලන්ගේ ආචාර්වරයාගේ මාලිගාව යොදුන් සීියක් උසයි කෙල කියන්නේ ගණරත්තරං මාලිගා. එතකොට දැඟර වලලු කරගාව වතුර තියනෙන වෙලාවෙ සිල්ගත්ත කට්ටියේ. ධනි ගාාව වතුර තියන එලාේ සිල්ගත්ත කට්ටියට වඩා වැඩි කාලයක් සිල්රැක්කන්නේ. එතකොට ඉනගාව වතුර තියනකට සිල්ගත්තායට වඩා ධන්හිගාව වතුර තියනව සිල්රැපු ගතකරපු කාලය වැඩී සීලයේ මත. අං ඒහින්ද මේ සීර දෙනාටම දිව්‍ය විමාන වෙනවෙනම පහළ වෙනවා. අර තමන් සිල්රැකපු කාලයට අනුව විමානයේ උස සහ විමානී තියෙන සැප. යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා. එතවන මේ සීලය ඒ තරම්ම ආනිසංස සහිත නං මෙලව රැකවරණ යයි පරලෝ රැකවරණ ඇයි දෙකම සීලයෙන් හදනවනන් ඇයි මිනිස්සු සිල්රකින්ඩ මෙච්චර කම්මලි ඒකාරණ වහඬ වටිනුවනේ එලවයි මෙලවයි දෙකම සුරක්ෂිත කරනවනං ඇයි මිනිස්සූ මේ ලාබේට ඇයි මේලාබේ අත්තන් ඉන්න ලෑස්ටි වෙන්නේ. ආංඒක නිසා මනාසීලයක් ජීවිතයට අත්‍යවශ්‍යයි කියන කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. මොකදදේ අත්‍යවශ්‍ය වනාසීලය බුදුරජාණන් වහසේ දේශනා කළේ ඒ තමයි පන්සල් මේ ලෝකයේ ආගම් බේදයකින් තොරව හැම කෙනෙක්ම උතුම් වූ පංචසීල ප්‍රතිපදාවට පැමිණිය යුතුමයි. භාගිතුන් වහසකි දේශනාවට අනුව. නමුත් ඉතින් අ්‍ය ආය එනවා කියන කාරණාව අපිට කීටත් ශ්වාස කරන්න බැහැනි. බුදුරජාණන් වහන්සේගේ දහම කියල කියන්නේ. යම් එක පොඩි කොටසක් අරමුණු කරගෙන අවබෝධ කරලා දේශනා කරන දහමක් නෙමෙයි. මේ විශ්ව දහතුවයේ දෙවියන් බුන් මරුන් සහිත ලෝකයේ. කෝටි ලක්සයක්ම සක්වලේ කොච්චර ජීවෙන් ප්‍රමාණයක් ඉන්නවා අද මේ සියලු දෙන අටම අනුකම්පාවයිමේ තියෙන්නේ. මහා කරුණාවනි සයහෙම වෙන්නේ. ආංඒක හින්ද මනාව සීලයක් වැඩි වැඩියෙන් ජීවිතයක ප්‍රගුණ කරඩඕනේ. ආං එහෙම මනාව සිල්ගුනාර ශාකරනකොට. ඒපු ගෙලයට දැනන්න පුදුම සහනයක් සතුට ආනිසංස දැන දැන පින්කන් කරනකොට පින්කම ගැන උනන්දු වෙනවත් වැඩී ආනිසන්සයේ දන්න නිසා ලැබෙන කුසලයක් වැඩී එඳ පින්කවක් කරනකොට මේකෙන් මතුවට මට මොනවද හම්බ වෙන්නේ කියන කාරණාව දැනගැෙන පින්කං කර හම එක හරියට ප්‍රයෝජනවත් වෙනවා. එදොට භාගිතුන් හස දේශනා කරනවා.මැවතුම් සීලයේ කොයි තර වටිනවද කියන කාරණාව විස්තර කරන තැනකවය පාරමිතාව පැහැල්ලි කරන තැන්ගොල සඳහන් කරලා තියෙනව සීලේ කියල කියන්නේ ගංගා නදේ යලයෙන් සෝදා පවිත්‍ර කිරීමට නොහැකි කෙලෙස් කිරිටු සෝදා හැරීමට සමත් ජලයකි ගංගා නදී වතුරට එකතු කරලා හෝදන යම් වස්තරයක් තියෙනවන ඒ වස්තරයේ යම්සේ පිරිසිදුද සඳහන් කරන ඊට වඩා. පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයාගේ ජීවිතේ. කෙලෙස්වලින් ක්‍රමක් ක්‍රමයෙන් ක්‍රමක් ක්‍රමයෙන් මිදෙනවා. පන්සිල් රකිනවනන් කෙලෙස්වලින් ක්‍රමක්‍රමයෙන් විදෙනවා දැම් කෙලෙස් ප්‍රමාණයක් නමේ පන්සිල් උල්ලංගනය කනවා කල තියෙන්නේ කෙලෙස් ප්‍රමාණයක්. ඒ කෙලෙස්්ටික නැතිවුණට පස්සේ සිල් උල්ලගනයේ කාරණාව අපෙන් බැහැර වෙන. ඒ ක්‍රමයට එන්ඩ නං ඒත් සීලයක් තියෙන්ලෙපෙයි. ඒත් සීලයක් තියෙන්ඩ වනේ. දේහින්ද පන්සේල් මත මේ ජීවිතයේ පෝෂණය කරන්ඩම වටිනෝ. ආං එහෙම සිල්රකින කෙනා මේ කෙලෙස් කුණු වහවහාම පිරිසිදු කරනවා. ගංගා ජලියෙන් සෝදා පවිත්‍ර කළ නොහැකි. කක්ලේසියන් සීලමය ජලයෙන් සෝදා පිරිසිදු කළ හැකිය කියල සඳහන් කළේ එකයි. ඒලකට සඳහන් කළා මේ ගිතෙල් සඳුන් සිසිල්දිය අදිමේ සිසිල් දේවල් වලින්. උත්සාහකලොත් ගින්නක් නිවන්ඩ සමහරලාට නිමන්ඩ බැරිවෙන්ඩ බැරිවෙෙන්ඩ පුළුවන්. ගකන සඳහන් කරන්නේ ගිතෙල් සඳුන් සිසිල්දිය ආදියෙන් නිමිය නොහැකි. කෙලෙස් ගින්න සීලයෙන් නිමන්ඩ පුළුවන්. මේලෝකෙ උසස්ම නිමුන් නිවනකාඩි කරන දේවල් සීතල දේවල් ගිතෙල් මේ අදි දේවල් බොහෝම සීතලයි. වගේ සඳුන් සඳනුත් අපි සීතලයි කියලනිකෙන්. එතන මේ සීතල සීතල දේවල් ගොඩක් එකතු කරලා නිමන්ඩ බැරිවෙන ගින්නේ. සීල තේජසි නිමණ්ඩ පුළුවන් කෙලෙස් ගින්න සීල තේජසි නිමණඩ පුළුවන් එල සඳහන් කළා සීලය යනු සියලු ආබරණ මනාව උසස් ආබරණයක් කෙල කෙනවා සීලේ සියලු ආභරණ පරදන උසස්ම ආබරණයකි සීලයේ අපි ආභරණ පලදින්න හරි කැමතින ඉ සීලයේ නැමති ආභරණයේ පැළඳගත්ත හම වැඩිය ප්‍රසිද්ධියයට නොපෙනෙනවා වනාට දෙවියන්ගේ ප්‍රසංසාාවට මනාව භාජනය වෙලානි දෙවියන්ගේ අනුකම්පාවට නිතර නිතර ගෝචර වෙලාන දෙවියන්ගේ ඇල්ම වැල්ම හැම වෙලායම ඔහු කෙරෙහි යොමුවෙලානි ආං ඒ නිසා සඳහන් කලා මෙ සීලයේ නැමති ආභරණය මේ ලෝකතියන ආභරණාතර ඉතා උසස් ආභරණය කියලා නවත සඳහන් කරනවා රජුන්ගෙන් පවා පිදුම් ලබන කෙනෙක් බවට පත්වෙනවා යමෙකුට සිල් තියෙනවනං සීලවන්තයන්ට රජ්ජුරූපවා ගරු කරනවා. ආරක්ෂා කිරීමට දෂ්කර වූ ආත්මය ආරක්ෂා කරන නිසා සියලේ බලෑනියක් ද මන්තරයක්ද දෙකටම වඩා වටිනු න මෙතන සඳහන් කරන්නේ ආරක්ෂා කිරීමට දෂ්කර වූ ආත්මයේ ආරක්ෂා කර ගැනීම සඳහා සීලය ඉතාම වටිනවා. එදට ආරක්‍ෂා කළ නොහැකි ආත්මය කියල කියන්නේ ඔබේ ආත්මය මගේ ආත්මය. දැන් අපේ මේ ජීවිත නිරන්තරයෙන් පාරහදන්නේ කොහේයන්නද නිරේටයන්නන ඒක තමයි සත්වයාගේ ස්වභාවය අපි කාලෙයක් බඹලොෝත් හිටිය. බඹලොවහින්ට තිබිච්ච කුසද ශක්තිය ඉවර වෙලා තමයිම දිවියලෝකෙට ආවි. එ දිවියලෝක පරපුරත් වැඩිම සැපය තියෙන්නේ හයිවනිදිව්‍ය තලයෙන්නේ. එැනග අපි හායවෙනි දිවිය ලෝකෙත් හිටියා. ඒකයින්ඩ පිංගිවරලා පහටආවා ඒකයින්ට පිින්නැතුව හතරට ආවා මෙහෙම මෙහෙම ඇවිල්ලා ක්‍රමාණුකූලවම මෙසීලය. ජම්කිණෙක් මනාව සංවර්ධනය කරගන්නවන හොඳයි. නමුත් සීලයේ පිරිහෙන නිසා උඩේ ඉඳලා පහලට පහල්ට තමයි විල්ල තියෙන්නේ. බඹලොව හිටිය දෙව්ලවටාව දෙවලවන් පිරිහිලා උබත් මත් දැන් මනුලවට ඇවිල්ල ඉන්නවා. දැ මෙහෙනුත් පිරිහිච්චාම කොහට දෙයන්නේ. සතරාපාහියට සතරාපායට යනවා. පල් හැට යන ක්‍රමයක් නතියෙන්නේ ලේසිී ඒකයි. සතර අපාහිට නොයා මෙතනෙන් දලා ආපහු උඩට එහැන්න කල්පනා කරනවන. නැවත සංවර්ධනය කරණ්ඩෝනෙ මකක්ද සීලයයි. සීලයේ මනාව දියුණු කරන්න්ඩෝනේ.ආං එහෙම මනාව සිල්පූරණය කරනවනං යම් කෙනෙක්. ඔවු මේලෝක මහා ප්‍රසංසාවන්ට භාජනය වෙන කෙනෙක්. මිනිසුන්ගේ විතරක් නෙමයි දෙවියන්ගේ බඹුන්ගේ පවා විශේෂය ඇල්ම බැල්ම ලැබෙන කෙනෙක් බවට පත්වෙනවා. එ බාන සීලේක තියෙන බලය කොච්චරද කියලා. මනාව රැකගන්න පංචසීලීට පුළුහන් වනාා එවලෙම මරණයට පත්තිච්චාය දෙවලම ගිෙනියන්ට. හැබැයිතින් තව කාරණාවක් තියෙනවා දිවි හිමියෙන් කියල පුොරුන්දේට්‍රනේ. මගේ ජීවිතයේ නැති කළත් මම ඒ සතා මරන්නේ නෑ. මගේ වස්තුව හොරාගෙන ගියත් මං ඔහුට එලලා ඔහුට ගහ මරන්ඩ ලෑස්ති වෙන්නේ නෑ. ඇයි ඊට වඩා සීලේ වටිනවා දිවි හිමියෙන් කැන්නේෙ දිී ඇතිතාකල්. පිනතින ෝක ප්‍රබල බව ධර්මය තව තැනක සඳහන් කරනවා පාපතර පුද්ගලේ යම් මොහොතක බුදුරජාණන් වහන්සේට ප්‍රතිඥාවක් දෙනවන්නම් ස්වාමීණනි භාගිතන් වහන්සේ මංගතින් බොහොම වැරදිවුණා නමුත් ස්වාමීණී මට දැංසූගතියක් ඕනේ කාරණාව කියල දුන්න හම ඔහු ප්‍රතිඥ්ඥාවක් දෙනවනම් මගේ ජීවිතයේ තියෙන තා කල්ම ස්වාමිණි කවදාවත් මොනම හේතුවකටවත් මං මේ උතුම් වූ පංචසීරයේ උල්ලංගනය කරන්න නෑ කියලා ඒ ප්‍රතිඥාව දීල නැගිටිනකොට පිටිපස්සෙන් කවරුවර පිහියෙන් ඇනොත් එතනම මැරිල වැටයි නමුත් සඳහන් කරනවා මැරෙන මොහොත විතරයි ප්‍රමාද අර දුන්න ප්‍රතිඥ්ඥාව අසී මාන්තික සැප සහිත දිවි විමානයක් අපි වින්නෙන් නිර්මාණය කරනවා. එේතුට බලන්නක ප්‍රතිග්ඥාව දීලා නැගිටින කොට ැරුවුත් ැතික ගරර්ධද ශක්ෂියයට උපරිම අවංක වෙඩෝනෑ නැහැ මම මැරුවත් ම සෙල්පදී කඩන්න නෑ. අපිකෙමු පිම්රෙක් ඇවිල්ල දරුවට හැෙන යනවා. පිඹුරා මැරුවොත් අනිවාරම මගේ දරුව මට ඉන්නවා. පිම්ර මැරුවේ නැත්තං පිමුර දරුව ගිලි නවා. නමුත් මගේ ප්‍රති ඥාවක් තියෙනවා ජීවිතයේ තියෙනතා කල්. සීලේ මනවාරක්ෂා කරනවා කියල්ලා. දරුවූ දුර්ලබ නෑ දරුවත වහදා ගැන්ඩ පුළුවන් නවත් හෙට මැරුණොත් සමාධංවිච්ච සීලයක් නෑ ආංහෙම මනාසිල් මත පිහිටලා කටයුතු කරන මොහොතත් ඉතාම් ශ්‍රේෂ්ටයි. එනිසයි සඳහන්කලේ මෙ උතුම් සිල් ආරක්‍ෂා කිරීම. ලෝක සත්වයයා මොන තරං සුවපත් කරනවාද උපෝසතසිල් පෝයට සමාදන්වෙන අෂ්ඨාංගාදී සීලයන් අපි ජීවිත ආලෝකෙන් ආලෝකය කරාරගනය නවා. දෙනිසා මේ අත්හැර දැමිය යුතු නොසැලකා හැරිය යුතු කාරණාවක් නෙමෙයිසිල් රැකිනෝගන කාරණාව එද අප උනන්ද වඩෝනේ උද්‍යයෝගයේ ඇතිකර ග්ඩෝන සතුට ඇති කර ග්ඩෝන මේ සිල් පද පිළිබඳව පූර්ණ ප්‍රීතියක් පූර්ණ ගෞරවයක් තියාගණ්ඩෝ. ප්‍රාණ ගහතය සම්බන්ධයෙන් මංගාව තියෙන්න ඉතාම ගෞරවනීය ප්‍රතිපත්තියක් නං මට කවදාවත් ප්‍රාණ ගාත ශික්ෂාපදී උල්ලංගනය කරන්න බෑ. අධන්නනාදාන ශික්ෂාපදය උල්ලංගනය කරන්න බෑ මේ අදිි වසයන් සී ප්‍රාථමික මට්ටමත් ඉතාම සුවෝදාකයි. එතට කෙනෙකුට දසසිල් ආදී සීලියයක් රකින්ට පුළුවන්ම් මොකද්ද ගෘහස්ත දසසීලෙයි සාමනේර දසසීලයේ තියෙන වෙනස සිිල්පද දහයම එකම තමයි වෙනස තමා ගිහි කෙනෙක් දසසිල් ගත්තහම එක සිල්පදයක් කැඩුනොත් හට සිිල්පද නමයක් තියෙනවා. හැබැයි අපි අර දකින පුංචි හාමුදුරු කෙනෙකුගේ එක සිල්පදයක් යැඩුුණොත් උන්වහස්සගේ සිල්පද දහයම කඩා වැටෙනවා. එදට අපි රකිනට වඩා උග්‍රනැද්ද උග්‍රසීල්ය. ආංඒක නිසා තමයි සාමනේර දසසේලයේ ගෘහස්ත සේලයට වඩා උසස්වෙන්නේ එකයි ගෘහස් දසසිල් සමාධං වෙච්ච කෙනෙක්. සාමනේර පොඩි හාදුර් කෙනෙක් දක්කාම ගිහිල්ල දැනගහල පඳින්නේ එකම සීලයේ ඔබෝහන්සේ ආරක්ෂා කරන්නේ මට වඩා බොහොම උසස්සාකාරේ. මට වඩා බොහොම සිහිකල්පනාවෙන් ඔබහන්සේ ආරක්ෂා කරන්නේ. දේනිසා මගේ වන්දනාවට සුදසුයි කියලා යපිහෙම් වන්දන කරන්නේ. උපසම්පදාශීලය මමුලින් සඳහන් කලා දෙවියන් බබුන් මරුන් සහිතලෝකේ. අතිස් ්‍රේෂ්ඨතම සීලය. ආං එවන් උතුම් සිල් ලොවතුරා බුදුරජාණන් වහන්සේ අපිට මනාව පැහැදිලි කරල කියල දුන්නා. කෙනෙක් මැරුුණට පස්සේ උපදින තැනසීලයෙන් තීරණය කරනවා ඉපදුන කෙනාට ලැබෙන්් ඕන දේවල්ධානයෙන් තීරණය කරනවා. එ නිසා මේ ජීවිතයේ කවදක් කොතන ඔබට මටා හිමිවෙයිද දන්නේන එඳ හෙට සිල්ගඩ කාලයයක් නෑ. අද මේ දැන්ම ප්‍රතිග්ඥාජීලා ජීවිතේ සීලයෙන් පුරවගන තිබුණ හම හැමකල්හම සීලේට ගඩුකරකර ජීවත්වෙනකොට මහපාරි මැරුුණත්කමක් නෑ. ඇලේදොලේ මැරුුණත්කමක් නෑ හේනිෙකුඹර මැරුනත්කමක් නෑ හැම වෙලාම ඔහු මරණයට සූදානං වෙලා හිටපු කෙනෙක්. තමන් රැකපු සීලේට අනුව ඔහු මනාව දන්නවා මම් මේ සීලයේ මනාවාරක්‍ෂා කළොත්. ආරක්ෂක් කල ප්‍රමාණය කොපමණද යුතු ප්‍රමාණය කොපමනද. ආගෙහෙම නිසා තමන් දන්නවා මං මෙච්චරක් සෙල් රැකලතියෙනවා. ඊට අනුව තමන් හොදාකාරවම දැනගන්නවා තවප ටිකින් මගේ හුස්මටික පිටවෙච්ච ගමම් මං උපදින්නේ බොහොම උසස් තැනක මීට වඩා උසස් තැනක තමයි උපදින්නේ. ඉතින් එහෙම උසස් තැනක ඉපදිලා නැවත නැවත බොහෝ පින්කං කරන්න සත්පුරුෂයන් මුණගැහිය යුතුමයි. අන්ගේ නිසා පින්කං කරල ප්‍රාර්ථනා කරන්න වටිනවා. සත්පුරුෂයන් ලබන්නෙම්වා කියලා. සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම් වා කියල ප්‍රාර්ථනා කරන්න වටිනවා. සත්පුරුෂුව තමයි මග කියල දෙන්නේ. ආන්ගේ සත්පුරුෂයන්ගේ මඟ පෙන්ඩීම ඔස්සේ. මේ ජීවිතය අපායි මුදෝලා සුගතියෙන් සුගතියට යොමු කරලා. ලැවිිච්ච ස්ශ්‍රේෂ්ඨ නුස ජීවිතයෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහමහෙවරක් කරලා. බොහොම සතුට සිතින් මෙලවින් සමුගණ්ඩ පුළුහං ජීවිතයක් යම් කෙනෙක් ගොඩනගාගෙන තියෙනව නං. ඔහු මේ ලැවිච්ච ජීවිතයට හොඳ සාධහරණයක් කරපු කෙනෙක් කියල තමයි සඳහන් කරන්නේ. එනිසාපි හැමෝම පෞද්ගෙලික උත්සාහ කරමු මටහම්වෙච්ච ජීවිතයේ පෙරකුසල් රාශියක එකතුවක් මං මේ ජීවිතයේ මනල් කුසලයෙන් පුරුවණවා කියලා මනල් සීල ආරක්ෂාකරගන්නවා කියලා ජීවිත ගොවි පලක්නම් අපේ හිත ගොවි පලක්නම් අපේ හිත මල්වත් තක්නම් මේ වත්තේ නිතරම නිතරම පැළවෙනවා වල් පැලට වල්පැල ඇටි තියෙනතා කල් මල් පැලෑටි ලස්සන වෙන්න නෑ. වල්පල අයිංකරපු ගමන් මල් පැල නැගිට ඉට පටන්ගන්නවා. මෙහිතේ සීල මේ චේතනාවත් තියෙනවා නමුත් අකුසල්ට බර වැඩී නමුත් සඳහන් කළා ක්‍රමාණුකූල වකුසලේෙන් ඇත් වෙන්න කියලා. එතකොට සිල්වත් භවිශ්සර හටෙනවා. සිල්වත් බව පිරට ගන්නවා කියල කියන්නේ අි සතරාපායෙන් විිදෙන්ඩ අවශ්‍ය කාර්ය මනාව සම්පූර්ණ කර ගත්ත කියන කරේ ඒනිසා එවන් උතුම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරලා මනාව සීලයෙන් පෝසත් වෙලා සුගතියෙන් සුගතියට ගමන් කරන්න නැවත කවරකවමදාක හරි මේ සංසාරය උපදින යම් භවයක් වෙත්නං එ හැම භවේකම ආහාර පානාදීෙන් අඩුවක් නොවෙඩ බෞබෝග සම්පත්වලින් අඩුවක් නොවෙන්න්ඩ දුන්න දානයාගේ ආනිසංසයන් හේතුවේවා කෙළ ප්‍රාර්ථනා කරගෙන මෙලව ජීවිතයේ සුවපත් කර ගණ්ඩත් පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගණ්ඩත් ප්‍රාර්ථනා කරන බෝධියයෙන් අමාමහන් නිවනින් සැනසෙන්ඩත් උතුම් සද්ධර්ම දාන නිසන්සේ ආරක්ෂා කරගන්න සිල්ගුණෝල ආනිසන්සේය නිරන්තරයෙන් ලැබේවා කලබි ප්‍රාර්ථනා කර ගමු පිනතන අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ පානදුර මහබෙල්ලන මහවත්ත ලිපිනේ පදිංකි Nඩල මංගලසිරි මහත්මා ඇතුළු චමින්ද නිශාන්ත පුතනුවන් ජානක නිශාන්තපුතනුවන් ප්‍රයාාණී කුලතුන්ග ලේලිය දෙවගේම නිශාන්ත පුතනුවන්, සුජීවා රොද්‍රිගූ ලේලිය යනාය තමයි ධර්ම දේශනාව දායිකත්වය දරුණු ලබන්නේ. උතු මරමුණු හෙටියට සෙහිපත් කරනවා වසර තුනකට පෙර මියගිය, ඩීV. ආරියවතීම මෑණියන්ටත් වසර විසි දෙකට පෙර හදිසි යනතුරකින් මිය ගිය. දුලාරී එන්දිරිස් නැගැනියටත් දුලාරී චන්දිමා නැගනටත් ඩීV අර්නෝලිස් සිංඥියෝCEීයාටත් NW පේමාවතිී ආචියම්මාටත් එR කොළතුංගපියාණන්ටත් වෙලියම් රොද්‍රිගු මහප්පාටත් මේ රැස්කරගත්ත සියලමු පුුණෙ ධරමයන් අඩු නැතුව අනුමෝදං වේවා ආශිවාද කරනවා N මංගල සිරිපියාණන්ඩී මාගට් මනියන් මහවත්ත සිරි වජරාරාමාධිපති දැල්තර රේවත අවසරයිල්ලෙකු හාමුදුරුවන් වහන්සේටත් දේශකයාණන් වහන්සේට හා දෙමවුපියන් දෙදෙනටත් කුසුමා දයාවත සහ රොද්‍රිගූ යන ආදරණීය දෙමවුපියන්ටත් බෞද්ධයා මාධ්‍යජාලයේ සභාපති අවසරයි බොරලන්දයේ වජරඥාන නායක ස්වාමීන් වහන්සේට හා කාරි මණ්ඩලී සියලු දෙනාටමත් ජූනිමාසි හතරවෙනි දින උපන්දින සමරු ජානක නිශාන්ත මහත්මාටත් ජූනිමාසේ විසිවෙනි දිනට උපන්දිනය සමරු පහන්දි චූටි දීණියටත් ජූනිමාසි විසි හයිවෙෙන දින උපන්දිනය සමරු මනෝරි මහත්මටත් ජනිමාස පස්වැනි දින උපන්දිනය සමරු මිින්තු සහ තරුල් පුතුන් දෙපළටත් ජෝනි මාස නමවන දින උපන්දිනය සැමරූ ජයිසූරිය කුළතුන්ග මහත්මාටත් කීර්තිී සුරංග, මදූ කාන්තිී යන මහත්ම මහත්මීන්ටත් තුනරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන අතර බිනුති පහන්දි චමීෂ තනුජන ජනදූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සරුව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා ප්‍රත්නත්තරේ ආශිරුවාදය පාර්ථනා කිරීමත් මෙ පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාතර සෙහිපත් කරල තියෙනවා මංගල සිරි මහත්මා ඇතුළු දේශනාවේ දායිකත්වය දරන සැදහැතිදායක පිරිස පුුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්තරේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනය සැලසේවා ඉතා ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලේකින් සැප්ප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමාමහනිවනින් සනසෙන්න්ඩ මෙ කුසල ශක්තිය සියලු දෙනාටම හේතුවාසනාවේවා කෙල ප්‍රාර්ථනා කරනවා ආකා සට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චරංරක්කං තුළෝක සාසනං දේවෝ වස්සතුකාලීනේ සස්්‍යිය සම්පත්ති හීතුච්චෙ පීතෝ භවතුළෝකෝ චෙරාජා භවතු දම්මිකු